සීගිරිය ලස්සන වැස්සට කියල කිව්වට මමතාම පෙන්නුවෙනෑ. හැම තැනක් පො පෙන්නන්න බ හැබැයි ස්ථාන කීපයක් වූමම පෙන්නඳුත් සහ කරනවා. වැස්ස වෙලාවට මේ විදිහට සීගිරිය ගලමුදුනට ඇවිදගෙන යන ආලට දකින්න ලැබෙනවා යන පාර් දෙපසින් පුංචි පුංචි දියඇල්ලි කඩාහැලෙන විදිහ. මේ බලන් මෙතන පුංචි දියැල්ලක් නිර්මාණය කරලා තියනෙන. ගේ දකුණු පැති තියන පඩිලත් පොඩ්ඩක් හදා ලන් ඕන මොකද ඊළඟට අපි දකින්න තැනර සමඟ සංසන්ධනය කරලා බලන්න පඒ මතකයක් තියෙන් ඕනේ මොකද සහර තැංවල තියන්නේ කළුගල් පඩිපෙල් තවත් තැන්වල තියෙනවා කිරි ගරුන්ඩ පඩිපෙල් මෙවා කිරි ගරුඩ කියල කියවා සඳකැන් පාශාන කියලා කියනවා රෝස තිරිවාන කියලා කියනවා මෙන්න මෙතැනත් ඉතාම විශේෂ තැන බලන්න මේ ඉහෙලින් ගලාගෙන එන වතුරපාර පිහිටි ගලු කළුගල හාරහා යනකොට ඒ කළුගල දිගේ වතුරපාර ගලාගෙන යන්න කැපුුමක් යොද්දලා තියෙනවා. එදි මේ වගේ දේවල් වලට ගොඩක් දෙනකුේ අවධානය යොමුෙනවා බොහොම මදි බොහොම අඩුයි ඒ වගේම තමයි බලන්න කළුපාට කළුගල හර හා වතුර වැැක්කෙරෙනවා ගඩොල්වල පාට පාසි හැදිල තිෙනවා ඒ වගේම මේ සඳකැන් පාශාන පොලිෂ් වෙලා කකුල් වුලට ඒවට වතුර වැටිලා දිලිසිෙනවා. මොන තරම් සුන්දර දර්ශනයක්ද ම මේ කීපිටික නැවතත්ව වැලට බලන්න පුළුවන් අපි ගල උඩට යන පාර දිග වතුර පහලට ගලාග නනවා මේ රෝස තිරිවාන සඳකැන් පාශාන වලට වතුර වැටිලා කොල්ලට පොලිෂුුණු ගල්ලුට වතුතර වෙටිලා දිලිසෙනවා. ගඩොල් මත හැදු කොළපාට තද කොළපාට පාසි. මේ කලු සහත් අද සුදු මොන තරම් අපූරුවට ගැලපිෙනෝද. මේ පාට ඉතින් මේ සුන්දරත්වේ විඳින් ඇත්තටම යන්න ඕන වැස්ස වෙලා. මේ තිීනර්මම කලින් කියපු කැපුුම් සලකුණ වතුර ගලාගෙන යන්නට ප්‍රධාන ගලී කැපුවක්යදලා තියෙනවා වතුර යන විදිහටම තැරිබිටිගලා සීග්‍රියය ගල උට්ට දනවා නිසක් මේ ද දෙවල් ඇත්තරම අධදේ නයකිරෙන්නේ නැහැ බැලෙන්නේ නැහැ එන් සයි මම හිතුවේ මේවාගේ සියුම්ටැම් පවා මෙත විශේෂත්වය තමයි සීගරිය නිර්මාණය කරපු අය මොන තරම් සියුම් ලෙස මේක මහා පරවෝතයක් ලෙස තිබනට මහා දෘුඩ කළු ගලක් විදිහට අපි දැක්කට ඒ කළුගලේ විශාල පර්වොතය වටේට පරොතය ඇතුළේ පරතය තදාසන්න ප්‍රදේශවල සෑම තැනකම ඉතාම සිවම් කැටයම් පවා නිර්මාණය කරලා අති විශිෂ්ට නිර්මාණයක් තමයි මේ සිද්ධ කරලා තියන්නේ. මේ වගේ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මේ සීගිරිය පරවතය වට තියනවා. න අවසනාවකට බොහෝ ස්ථාන. බොහෝ ස්ථාන නිවැරදිව හඳුනාගෙන නැති නිසා දෙවනවරඉදි කිරීමේදී ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී විනාස වෙලා තියනවා. තැ මෙතන විතරයි මේ ඉතුරු වෙලා තියන වැරදීමකින් ඉතුරුවෙලා කියල තමයි මම හිතන්නේ. ඒවගේ විශේෂත්වය තමයි පඩිපෙල්ල පාවිච්චි කරලා තියන මේ රෝස තිරිවාන රෝස තිරිවාන කියලා කියන්නේ මම ගොඩක් දෙන කියන්නේ සඳකැන් පාෂාන කියල චන්ත්‍රකාන්ති පාශාන කියලා මේ තරම් පඩි විශාල ප්‍රමාණයකට යොදාගන්නට තරම් මේ දිලිසෙන සුදු පහැති ගල් මෙ කොහෙන් හොයාගත්තද කියන එක මටනම් ලොකු ප්‍රශ්නයක් මට තවම හම්බ වෙලා නැහැ මේ තරම් විශාල සුදුපාට ගල් ප්‍රමාණයක් කොහෙන්ද සීගරිට සපයා ගත්තේ කියන එක. එවගේම සීග්‍රිය සෑම තැනකම මේ පාශාන තමයි පවිච්චිර තියන බලන්න බොතර ලස්සනද දිලිසෙනවද කියලා. ඉතින් සීගරිය ගල උඩට යම් කිසි බර දෙයක් ගෙනිච්චනම්. ඒ ගෙනහිලා තියන්නේ මේ පඩි නිර්මාණය කිරීම සඳහා ගෙනපු මේ කළුගල් තමයි සුදුගල් තමයි කළුගල්න මේනේ. ඉතින් සීග්‍රියය ගලඋඩ කරලා තියෙන බොහෝ නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේෙ ලීවලි. කළුගල් කනුපාවිච්චි කරලා නැහැ. එක හේතුව තමයි කළුගල් ගල මතන ගෙනියන්ට තියෙන පහසුතාව නමුත් පඩිපිල් නිර්මාණය කිරීම සඳහා ඔවුන් කිරිගරුඩ වැනි ගල් පාශානය ගිනිහිල්ල තියවා ගලවුඩිට. එතට මේ ගල් ඔවුන් සපයාගත්තය කොහෙන්ද කියන එකට පුංචි විසඳුමක් තමයි නාමල් වයන ප්‍රදේශයේ තියන රෝස තිරිවාණ කඳු වැටියත්. එතනට ගිහිල පරික්ෂා කල බලපු හම තියෙන ප්‍රශ්නය තමයි මේ ගල් සහ එත ය එතනති රෝසතිරිවාන නි තියන පාශාන සහ මේ පාවිච්චි කරලා තියන පාශාන වර්ග දෙකක් කියන එක එතන තයි තිය ලොකුම් ප්‍රශ්නය ඒ කියන්නේ තවමත් හඳුනාගන්නට බැරිවිලා තියනවා මේ පාන කොහෙඳග නාව කියක මෙන්න තවත් ලස්සනම තනක් බලන්න පඩිපෙලෙෙන් උඩට යනකොට දෙපැත්තෙන් පහලට එනවා දිය ඇලි දෙක්. ඇසවෙලාවට විතරයි ්‍රියාත්මක වෙන්නේ කිරිගරු මතින් ඉහලට යනකොට ගඩුල් මතින් පහලට වැැක්කිරනවා සීතල රිදිී දියවැල් පහල්ලට ඇද්දි ඇත්තෙන්ම මේ සුන්දරත්වය පසුකරගෙන බොහෝ දෙනා යනෝ දැ මේ යන අයට මේක තේරෙන්න්නේනෑ අපි යන්නේ පුංචි දියලි දෙකක් මැත්්දෙන් රෝස තිරිවාන ගල් උඩින් අපි මේ යන්නේ වසර දස දහස් ගණන පැරණී සක්විති රජවරුන් රජකම් කරපු. මේ මාලිගාව බලන්න කියන එක යාල දන්නේ නෑ. සමහරුන්ට මේක කන්දක් නගිනව අවිතරයි. පඩිපෙල් නගිනවා විතරයි. ඇතින් මේ සුන්දරත්වේ මේ ගල් දෙපුක්කාව මැද්දින්. රෝස තරිවාන පඩිපෙලක් තරණය කරනකොට දෙපැත්තිෙන් සීතල රඩීපාට දියලි දෙකක් පහලට ගලාගරෙනවා කියන. මානසිකත්වය දරාගන්න. අවබෝධ කරගන්න ඔවුන්ට පිනක් නෑත්ත්‍ර මම හිතන්නේ. ඒ ඒ කලාත්මක හදවත ඒ කලාත්මක චින්තනය කලාාත්මක ඇස ක්‍රියාත්මක වෙන්නේ නැබහෝදිනාගේ. ඉතින්ඒ මම කියනවාලට පුළුවන්නයි යන්න වැස්ස වෙලාවක සීගිරිය බලන්න වැස්සට ලස්සන නුවරණෙවෙයි සීගිරිය. ඉතින් මේ සුන්දරත්වය විඳගැන ඉහලට යනකොට මම දැක්කා, මේවාගේ තනක් මෙතනක් තියෙනව විශේෂත්වයක් මෙන්න එක තමයි මේ තියන්න මෙතන නිර්මාණය කරලා තියන්නේ මොකට කියලද වෙල හිතන් මමාර කලින් විඩියෝ එක පෙන්නුව වගේම මේ කැපුම් සලකුණු මත්ත ගල්බැමි බැඳලා උඩ මතුපිට සමසල ප්‍රොස්ටක් නිර්මාණය කරල මේ මත මූර්තියක් තියල තියල තිබ නොය කාලේ ඒ කියන්නේ අපිට සීගිරිය සම්බන්ධව හම්බෝයනවා තාරාදේවී පිළිරුව මම කියන්නේ මෙතන තාරාදී පිළිුවත් තිබුණයි කියලා නමුත් මෘර්තියක් තියන්න පුළුවන් විදිහයට. මෙතන නිර්මාණය කරලා තියෙන මේ කුඩා ගලමත. ඒ වගේම තමයි මේ අවට පාශාන මත බලපුහම විශාල කැුම් සලකුන් ප්‍රාණයක් දකින්නට පුළුවන් ඒයි අපිට ඉතාම පැහැදිලි වෙනවා මේ සෑම ගලක් මතුපිටම යමක්ෂ නිර්මාණයක් කරල තිබුණ බව ඉතාමත්ම හොඳින් අපිට පැහැදිලි වෙනවා මේ තැන්වලට යනකොට සිතින් මවාගෙන නරබන්න ඒ ස්ථාන. ඒවගේම තමයි ප අපිදැම් මේ ඉන්නේ මාලක උද්‍යානයේ මාලක උද්‍යානයේ පියවරෙන් පිියෝර අපි මාලකෙන් මාලකයට ඉහලට යනකොට මෙන්න මේවාගේ ජලදාාරා පහලට ගලාහල්නා කාරය අපි දකින්නට පුළුවන් මෙතන තියෙන විශ්මය ජනකද්දේ තමයි. මේ තැනින් වතුර එලියට එන එක නෙමේ ජලය ගලා හැලන කරම මේ ජලය එන්න කොතන ඉදා කියලා එන්නේ කොතන ඉදලද කියලා හොයාගෙන යන එකයි වැද ගත්මද හොඳයි එහ ඊළඟ විඩියක්වෙදී මං පෙන්නවා මේ වතුර එන්නේ කොහෙ ඉඳලද කියලා එහෙමනම් දුර්ලබ තොරතුරු දැනගන්න හෙළමන්ස YouTubeු චැනල්ල එක සබස්රයි් කන්න කියලා හැමෝගම ආදරනියව ඉල්ලා සිටනවා ඒවගේම ඔයාගේ ආලුවන්ටත් සීග්‍රිය පිළිබඳව තොරතුු දැනගන්න සඟුණන තොරතුරු දනගන්නඩ කැමතියට දැනගන්න. වීඩියක ෂයා කරන්නවාගේ අදහස් කමෙන්ට් කරන්න අනිවාරයෙන් සබස්්‍රයිප් කරන්න ආදරෙ හැමෝටම.